යාපනය දෙකයි මුලතිව් එකයි මේ තින විනාසකර වූ ලේඛනේ. අනිත් දිස්ත්‍රික් කොල්ලෙන් දෝබි නෑ මේ තින උතුරු නැගෙන පළාත් අනිත් ඒ කුරුණෑක ලා තින ඒවත් තෝරන ගෙවල් දෙන ඊගල් ඔක තියෙනවා මේ දන්නේ නැතු එක දන්නේ නැති ඒවා මේක ගන්න මේක අරන් බලන්න ඒකවත් අඩු ගන්න දන්නේ නැහැ අඩු ගන්න හරි පොඩක් ඔය හදන එකයි මම ඇව්වේ උත්තරාදී ආදී වාදී ඔය ඔය අනිත් දිස්ත්‍රික් කියන්නේ අවසාන වාදී දැන් දැන් අහනවා ඊළඟට අහනවා ඊළඟට අහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ගැහුවද මහත්තයෝ රනිල් වික්‍රමසිංහ කරපු සොහොංගයක්වත් හදුවද නම ගහන්න දැන් අපි කිව්වේ සොහොංගයක්වත් හදුවද මේ රටේ හෙට 200ක් විතර සොහොංගයක් එතුමා සොහොංගයක්වත් හදුවේ නැහැ මහින්ද රාජපක්ෂ නම ගැහුවේ මහින්ද රාජපක්ෂ නම ගැහුවේ 8200 සබහාදහම මේ රට දීපු ගැඹුරම මුහුදුපත්ලේ වරාය හදලා මතක තියාගන්න ජයවර්ධන රාජපක්ෂට බැරුණා ආ ඒක ඒක ඉන්න දැන් චීනු ඒ චීනා ගත්තේ ඒකට ගැහුවෙන් නැති වරාය තමයි චීනා ගත්තේ කූල් එක තමයි චීනා ගත්තේ මට වඩා අඩු කූල් එක ගත්තේ චීනා ඉදිරියට ගොල් නැහැ කුණු කොල්ලට විකුණගෙන කෑවා සහදාන අපරාධ කරන්න සහදාන අපේ ජනතාවට ගෙවන්න තිබෙන නැත්තා දැන් දැන් මේ කියන්නේ මොකද මේක කියන්නේ මේක කියන්නේ විරෝධතා වැඩ කරන ජනතාවගේ විරෝධතා ගොවි ජනතාවගේ විරෝධතා නිදහස් අධ්‍යාපනය කප්පාදු කරනකොට බලනගෙන ශිෂ්‍ය ව්‍යාපාර විරෝධතා මර්ධනය කළා මේ රට නැවත වතාවක් ශිෂ්‍යයන්ගෙන් කම්කරුවන්ගෙන් ගොවියන්ගෙන් මලකඳම් පුරවන තමයි මේ මේ දඩයන් පනත ගේන්න ලෑස්ති වෙන්නේ මතක තියාගන්න මේක අපි ගේන්න දෙන්නේ නැහැ ඔහෙලා මේක පාර්ලිමේන්තුවට දැම්මේ මේක පාර්ලිමේන්තුවට ඩස්ට්බින් එකක් කියලා හිතලාද ඩස්ට්බින් එකක් කියලා හිතලාද පාර්ලිමේන්තුවට දැම්මේ මේකට තමයි මේ පනත ගේන්න ලෑස්ති වෙන්නේ දැන් එනවා කියන්න මහලුකට මගෙන් අහනවා මේ අපෙන් අහනවා මේ අපි කොහෙද රණ විරෝධ දඩයම් කළේ කියලා රණ විරෝධ දඩයම් කළේ කියලා අපෙන් අහනවා මේ කරන්නකොට මහත්තයෝ ගන්න නෑලු මේ අපෙන් එන්න කියලා දෙන්න මෙන්න කරන්නකොට මහත්තයෝ ගන්න හදු බෑග් එක සලස්ම ක්‍රිෂාන් වෙලකෙතර ක්‍රිෂාන් වෙලකෙතරට ඔහෙලා අපේ ක්‍රිෂාන් සාරත්වන්ත එක වැටුපාත් එක්කම ඔය කතා කරන්න දෙන්න එපා කතා කරන්න දෙන්න ඉස්සෙල්ලා ක්‍රිෂාන් වෙලකෙතර දුන්න ඕස්ට්‍රේලියාවේ දේශපාලන ගරු හර්ෂණ මන්ත්‍රීතුමා මේ අවසාන වටේ අපි ක්‍රමවේදයක් තියෙනවා කරුණා කරලා ඒ ක්‍රමවේදයට මට මේක වටේ ඉදිරිපත් දෙන්න සරත් පොන්සේක සල්වේෂන් නාමයකට හොඳත් නැහැ කිව්ව මිනිස්සු තොප්පි කරලා ගලක් කියව මිනිස්සු හම්බන්තොට පූල් එකක් කියව මිනිස්සු තොප්පි කරලා ගලක් කිව්ව රනිල් වික්‍රමසිංහ හරිද එහෙම කියපු සල්වේෂන් එක ආමියකට හොඳ නැහැ කිව්වා සරත් පොන්සේක කොහෙද යන්නේ කිල්ලොච්චිනේ යන්නේ මැදවච්චි කිව්වා අලිමංගඩ පාමංගඩ කිව්වා දැන් කියන්නේ නෝ සරත් පොන්සේක ගැන පපුවට ගහගන්න එනවා මේගොල්ලෝ මේගොල්ලෝ මෙන්න මේගොල්ලෝ වසන්ත කරන්නකොට ගන්න හදපු විදිය ක්‍රිෂාන් වෙල්ද කරන්නකොට ගැන බොරු සාක්ෂියක් දුන්නා දුන්නා යාට දේශපාලන රැකවරණ පවුලටයි ඔක්කොටමයි ඊළඟට දුන්නා අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මොකද කළේ ගිහිල්ලා ඇමරිකාවේ ආරක්ෂක අධ්‍යක්ෂ වෙලා හිටියා ගෙන්න ගත්තා දුන්න හමුදාපතිකම නාවික හමුදාපති සින්නයියට ඊගාට සාමාන්‍ය දුන්න වසන්ත කරන්න වසන්ත කරන්න කොට විරුද්ධ තර්ජන එක ලැබියේ මිනිස්සු එළියේ වසන්ත කරන්න කොට විසු අපහාස කරන්න බා රටර කරනවා රණේ රුවන් අපහාස කරන්න බා රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙලවල රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙලවල ඊයේ පෙරදා රේගු අධ්‍යක්ෂ ජනරාල් කළා සාමාන්‍ය නාඳුව මොකද කරන්න කොට විරුද්ධ සාක්ෂි දින්න හොඳ මහත්තයෝ කරන්න කොට විරුද්ධ සාක්ෂි දුන්නේ හින්දා ඒ විතරක් නෙවෙයි දැන් එනවා මේගොල්ලෝ කියන්න රණවිරෝ දංගෙණිය දක්වන 50 පිට 50 ගණන්ලා අතුරුදහන් වගේ කාර්යාල පිහිටවලා ජාත්‍යන්තර ප්‍රඥාපති සම්මත කළා මේ 50 දීප ව්‍යාප්ත කළා රණවිරෝ දංගෙණිය දක්වන ගමන් එනවා රණවිරෝ රකින්නවා කියලා කියන මහලකොට ඊගාවට කියනවා මේ 2015 ඉඳන් බැනු කරවංචා තිබ්බලු 2015 ඉඳන් ලංකාවේ හිටියේ 2007 හිටියේ විජාතික පුරවැසියෙක්නේ මහ බැංකු අධිපති 2007 මහ බැංකුව තිබුණේ මුදල් අමතකයෙන් නෙමෙයි අගමැති ගාවනේ
දෙදසතේ දෙදසතේ හැවත් තිබේ විජාතික පුරවැසියෙකු එයා කිව්වා කාදා තිබ්බ හොරකම නා හොරකම නා වන්දි තුමා මොනවද මේ කතා කරන්නේ සලසුම් සාගත හොරකම මොනවද මේ කතා කරන්නේ සලසුම් සාගත හොරකම කළා අට කාලා ජනාධිපති නෑනේ මේ රට ලැජ්ජන ඒවා මහින්ද රාජපක්ෂ මුදල් නැමෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ අගමැති සලසුම් කළා අගමැති සලසුම් කළා යාළුවම කළා මහබැංකු පුතේ වාඩි කළා මහබැංකු පුතේ වාඩි කළා මහබැංකු පුතේ වාඩි කළා අගමැති තමන්ගේ යාළුවෝ කරලා මහබැංකු පුතේ වාඩි කළා අගමැති අතර මුදල් මාත්‍යංශය යටතේ තීච්ච මහබැංකු අරගෙන මහබැංකු සුද්ධ කරලා වැඩේ දීලා මේ රට කෝටි ප්‍රකෝටි ගාණින් ණය කළා දැන් එනවා නටන්න මෙතන ඒ හින්දා මහත්තු මතක තියාගන්න හොරකම මෙන්න එදත් ආවේ ජයවර්ධන මහත්තයා ධර්ම සමාජයක් කරා ගෙනියන්න ඉවර කළේ මේ රට නන්නතර කළා මේ සරයව දින 100න් අලුත් රටක් හදන්න වික්‍රමසිංහ බෑනා මේ රට ඉවර කරලා තියෙන්නේ පවුල් ලක්ෂය 50යි කුඩුකාරයෝ ලක්ෂයයි පවුල් 50කට එක කුඩුකාරයෝ ඉවර කරලා තියෙන්නේ අධ්‍යාපන විදුල ඉවර කරලා තියෙන්නේ ඒ නිසා මම කියා ගන්න හරි අවසානයේ ඔයගොල්ලෝ හොඳ නම් එන්න මහත්වරු පාසල් මැතිවරණයට එන්න පාසල් මැතිවරණයට ඕනෙකට එන්න ඕනෙකට එන්න අපි ලෑස්ති යන්න අපි විතරක් නෙමෙයි මේ රට ලෑස්ති තමුන්නාසලව තමුන්නාසලව එලවලා 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 अध्यापन අද මේ රටේ නිදාස අධ්‍යාපනයේ අධිකරේ අධ්‍යාපන දවල් පත්‍රය පටන් ගත්තා අධ්‍යාපන අධිකරේ කන්නංගර මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ ආගන් නුද්දෝ වැඩ කළා කන්නංගර මැතිතුමා එක්සත් ජාතික ඒ වගේම මේ රටේ ජන අපේ දරුවන්ට පොත් ලබා දුන්නේ අධ්‍යාපනයේ ජේ ආර් ජවදන මැතිතුමා ඒ වගේම නිලැඳුන් දුන්නේ අපේ ප්‍රේමදාස මැතිතුමා අද රණවීර වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ රක්ෂණය අද ලබා දීලා තියෙනවා ඒ වගේම අධ්‍යාපනයේට විශාල මුදලක් අපි වෙන් කළා හොඳම පාසල් ළඟම පාසල් වැඩසටහන යටතේ අපි රටේ දරුවන්ට වසර 13ක් ඉගෙන ගන්න සාමාන්‍ය පෙළ ෆේල් වුණාම එහෙම නැත්නම් ඒක අසමත් වුණාම ගෙදර යන්න හිටපු දරුවන්ට තාක්ෂණ විෂයන් එක්ක උසස් පෙළ කරලා උසස් අධ්‍යාපනය කරන්න අවස්ථාව අපි දීලා තියෙනවා අද උසස් අධ්‍යාපනය සඳහා අපි මේ වෙනකොට වෛද්‍ය විද්‍යාල මේ අපේ රජයේ පත් වුණාට පස්සේ තුනක් අපි අලුතෙන් ඇරියා දැන් වයඹ වෛද්‍ය විද්‍යාලත් අපි මේ අවුරුද්ද අපි ආරම්භ කරලා මේ වෙනකොට ළමයි ඒකට වෛද්‍ය ශිෂ්‍යයන් 100 ගණන්ක් අපි බදවගෙන තියෙනවා ඉතින් ඒ නිසා අපි අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ ගණනාවකින් ඒ කියන්නේ එක වසරේ ඉඳලම දරුවන්ට අධ්‍යාපනයේ නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරලා තියෙනවා සුදේව ඊට අමතරව අපේ රටේ අද මේ රටේ තියෙන ප්‍රශ්න ගණනාවකට විසඳුම් ලබා දීම සඳහා විශේෂයෙන්ම ගම්මට්ටමේ තියෙන ජනතාවගේ ඉල්ලීම් අනුව ජනතාවගේ ප්‍රශ්න අනුව අපි ගම්පෙරළේ වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා අපි ගම්පෙරළේ වැඩසටහනේ මේ වෙනකොට මාර්තු පළවෙනිදා ඉඳලා අපි මේ වැඩසටහන ආරම්භ කරන හැම ආසනයකම ලක්ෂ 3000ක් අපි ලබා දීලා තියෙනවා ඒ වගේම ඒ ගම්පෙරළේ වැඩසටහන යටතේ අපි ගාමීය මාර්ග වැව්වමුණු ඒ වගේම විහාරස්ථාන ඒ වගේම අනිකුත් ආගමික ස්ථාන වලට මේකෙන් විශාල මුදලක් අපි ලබා දෙනවා ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය පහුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී අපි ඉතාමත් පහළ මට්ටම වැටිච්ච නිසා තමයි අපි ඩොලරය අපිට එහෙම නැත්තම් අපේ අපේ රටේ විදේශ විනිමය සම්බන්ධයෙන් අපිට විශාල ප්‍රශ්නයක් ඇති වුණේ අද අපි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි අපේ රටේ තරුණයන්ට ඒ වගේම අපේ රටේ ව්‍යවසායකයන් ඉතාමත් අඩු පොලියට රජය ඒ පොලිය බාර අරගෙන බාණ්ඩාගාරයේ පොලිය බාර අරගෙන අපි එයාට යවස්සාව ලබා දීලා තිනවා පෞගිය වසරේ ඒක ආරම්භ කරලා විශාල ප්‍රමාණයකට අපි ඒ ණය ලබා දීලා තිනවා ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට අපි කිසිම පොලියක් නැතුව රුපියල් ලක්ෂ 15ක ඒ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ අපි ණයක් ලබා දෙනවා එයාලගේ ව්‍යාපෘති වාර්තාව ක්‍රියාත්මක ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ උගත් බුද්ධිමත් තරුණයන් ව්‍යාපාර ශේෂයට අපි ඇතුල් කරගන්න අද අපි දන්නවා ලෝකයේ විශේෂයෙන්ම අපි ලෝකයේ අපිට අල්ලපු රටවල් ඇටියද තියෙන තායිලන්තේ එහෙම නැත්නම් වියට්නාමයේ ගත්තොත් මේ වගේ ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය 15කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන අපේ ඉතාමත් අඩු සංඛ්‍යාවක් තියෙන්නේ ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ව්‍යවසායකයන් වැඩි කරලා අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරලා අපි ඉස්සරහට ගෙනියන්න ඒ වගේම මතක් කරන්න ඕනි විශේෂයෙන්ම අපේ රජය පත් වුණාට පස්සේ අපි මේ කටයුතු ක්‍රියාත්මක කරනවා වගේම අපේ රටේ ලබාගෙන තිබේ විශාල ණය ප්‍රමාණය සඳහා අපිට පෞගිය ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා ඇතුණු සිද්ධිය අපිට ඉතාමත් අහපත් විදිහට බලපෑවා දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අපි ජනවාරි 15 වෙනිදා 2015
එතුමා පරාජය පත් කරා මෙරටේ ලක්ෂ 15කට ආසන්න ජන ජන ඡන්ද ප්‍රමාණයකින්. එතුමා සතියක් ඇතුළත ගිහිල්ලා ආණ්ඩුවට විරුද්ධව එහෙම නැත්නම් තව දින කීපකින් නුගේගොට්ට ඇවිල්ලා උද්ඝෝෂණ පවත්වන්න එතුමා පටන් ගත්තා. මම කියනවා අවුරුදු 10ක් එහෙම නැත්නම් 11ක් ඊටත් වැඩි කාලයක් එතුමා ඇමතිවරයෙක් හැටියට අගමැතිවරයෙක් හැටියට ඒ කාල සීමාව තුළ රටක් කරලා ඇයි අලුතෙන් ජනතාව තීන්දුව කරාම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආණ්ඩුව පත් කරාම ඒක ගෙනියන්න අපි අවස්ථාව දෙන්න එපා. දැන් මෙතුමාලට එහෙම නැහැ. දැන් බලන්න පහුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මෙතුමා අගමැතිකම බාරගත්තා. මෙතුමාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ. ඒ අගමැතිකම බාර අරගෙන ජනාධිපතිතුමා එතුමාට ඡන්ද දීපු ජනතාවට විරුද්ධව ඒක එතුමා 62 ලක්ෂයට පිටුබාලා බාර දුන්නා. එතකොට හරි දැන් බාර දුන්නාම නෑ කොට අහගන්න. මෙරටේ තියෙන නීතියක්. මෙරටේ නීතියක් තියෙනවා. ඇයි හදිස්සිය? ඇයි හදිස්සිය? ඇයි හදිස්සිය? රවුම් රට බෙදන්න නෑ. අයිල ගහන්න එපා. එතකොට අද මෙරටේ විවස්සාවට විරුද්ධව මෙරටේ නීතියට විරුද්ධව මේ ඔක්කොම මාහේයන්ට වෙච්ච සිද්ධිය තුල අපේ රටේ ඉතාමත් අවාසනාවන්ත තරකට ගෙනා. අපේ රටේ අපරාධයට වන්දි ගෙවන්න. ඒ නිසා පරාසභා ඡන්දේ නෙවෙයි, පරාසභා ඡන්දේ තියෙන්නේ එඬ ජනාධිපති ඡන්දයකට. ජනාධිපති ඡන්දේ තියන්න අපි ලෑස්ති ඕන වෙලාවක අවසන් කරමු. ඔයාලා රැවටිලා ඉන්නේ පලාත් අදත් අවසාන වශයෙන් ඔබට තීරකයා ඔබ තීරණය ඔබට බාර කරමින් අපි සාකච්ඡාව නිමවට පත් කරනවා. ලබන සතියේ නැවත හමු වෙන බලාපොරොත්තු වෙමි. තීරකයා ඔබ තීරණය ඔබ ගන්න. ඔබට සුබ සතියක්.